බුදුහාමුදුරුවෝ කියන විදියට අපි අත්දකින්නේ අත්දකින්න මුළු ලෝකෙම මානසික නිර්මාණයක් මනෝලෝකයක් ඒකයි බුදුහාමුදුරුවෝ ධම්මපදයේ ආරම්භයේදී ප්‍රකාශ කළේ මනෝ සිට්ඨා මනෝමය කියලා. අපි අත්දකින ලෝකේ මනෝමයයි ඒ මනෝමය ලෝකේ ඇත්තක් වගේ පේන්නේ නැත්තක්. ඒක නිසා ඒ මවන මනස ඒ මායාවක් වන ලෝකෙට වඩා ශ්‍රේෂ්ඨයි. මනෝ සිට්ඨා මනෝමය. බුදුහාමුදුරුවෝ මේ ප්‍රකාශය කරන්නේ සංයුත්ත නිකායේ පළවෙනි කාණ්ඩේ 118 පටන් ගන්න රෝහිත සූත්‍රයේදී. එහිදී 120 පිටුවේදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා ව්‍යාමත කලබරේ පඤ්ඤා බීමි ලෝකංච කියලා. අපිට දැනෙන මුළු ලෝකෙම පණවන්න පුළුවන් කියලා මේ බඹයක් පමණ වන ශරීරය තුළ. ඒකට හේතුව අපි අත්දකින්නේ අපේ ශාරීරික ඉන්ද්‍රියන්ගෙන් මවන ලෝකය. ඒ නිසා එසේ දැනෙන ලෝකයට මැවෙන ලෝකයට අපි කියන ඉන්ද්‍රිය ඥානය කියලා. ඉන්ද්‍රියන්ට දැනෙන දේ. ඉන්ද්‍රියන්ට දැනෙන දේ උඩ ඉන්ද්‍රිය කියලා සංඥා පදනම් කරගෙන ඒ ලෝකෙ නිර්මාණය කරන්නේ අපේ හිත. සංකාර ඊට පස්සේ සංකාර කියලා කියන සකස් වෙන දේවල් හිතේ සකස් වෙන්නේ හිතේ දැනෙන දේවල් ඉන්ද්‍රියට දැනෙන දේවල් වේදනා සංඥා මගින් අඳුර ගන්නවා. සංඥා කියන්නේ පරණ මතසතට හංගුඩි මේ අම්මයි මේ තාත්තයි මේ ගහක්ය මේ ගලක් ආදි වශයෙන් අඳුර ගන්නවා දැනෙන දේවල්. ඊට පස්සේ ඒවා පිළිබඳ අදහස් සකස් වෙනවා. ඒවා පිළිබඳ අදහස් සකස් වෙන්නේ අපේ හිතේ. ඒ අදහස් වලට අයිති වෙනවා ඒවා ගැන ඇති වෙන කැමැත්ත හෝ අකමැත්ත හෝ ඒ දෙකටම හේතු වෙන මුලාව. කැමැත්තට තමයි රාගය කියන්නේ, අකමැත්තට තමයි දෝෂය කියන්නේ, මුලාවට තමයි මෝහය කියන්නේ. සැබෑ සත්‍ය අවබෝධය ඇති වෙනවා කියලා කියන්නේ ඒ රාග දෝෂ මෝහ කියන ධර්මතා තුනම නිට්ටාවටම දුරු වීම. ඒ දුරු වෙන එකම අපි අත්දකින්නේ ඉන්ද්‍රිය ඥානයක්. ඉන්ද්‍රිය ඥානය කියන්නේ ඉන්ද්‍රියන්ට දැනෙන දේවල්. ඥානය ඉන්ද්‍රියන්ට දැනෙන දේවල්. ප්‍රඥාව කියන්නේ අතීන්ද්‍රිය ඥානයක්. ඉන්ද්‍රියන් ඉක්මවා ගිහින් දැනෙන ඇත්තක්. බුදුහාඳුරුව බුද්ධචරිපත් වුණි සත්‍යාවබෝධ කළේ ඉන්ද්‍රිය ඥානයෙන් නෙවෙයි අතීන්ද්‍රිය ඥානයකින් ප්‍රඥාවකින්. ඒක කියන්නේ පඤ්ඤා උදපාදේ කියලා. ප්‍රඥාව අවදි වුණා. ප්‍රඥාව කියන්නේ පුළුවන්කාරකම ඇතුළ තියෙන ඇත්ත දැනගැනීමට තියෙන පුළුවන් කාර්යකමකටයි ප්‍රඥාව කියලා කියන්නේ. සැබෑ ඇත්ත. එතෙක් අපි අත්දකින්නේ සකස් වෙච්ච ලෝකයක්. සංකත කියන්නේ සකස් වෙච්ච. සංකත ධම්ම කියලා කියන්නේ සකස් වෙච්ච දේවල් හිතට දැනනකොට. නිබ්බාන කියන தත්ත්වය බුද්ධත්වයේ අවබෝධ වෙච්ච පරම සත්‍ය අසංගත தත්වයක්. ඒකට කියන්නේ අසංගත ධාතුව කියලා. අභූත අජාත සූත්‍රයේදී කියන කියනවා ඒක අජාතං අභූතං අගතං අසංගතං කියලා. ඒක ඉපදෙන දෙයක්වත් අභූතං අජාතං කියන්නේ අභූතං කියන්නේ සිද්ධ වෙන දෙයක්වත් අගතං කියන්නේ කරන දෙයක්වත්
අසංකතං කියන්නේ ඉබේ සකස් වෙන දෙයක්වත් නෙවෙයි. ඒක තමයි පරමාර්ථය. ඒක තමයි තියෙන්නේ සැබෑ තත්වේ. ඒ වුණාට අපි අත්දකින්නේ ඇත්තක් නෙවෙයි, ඇත්තක් වෙන්නේ නැත්තක්. ඒ මොකද අපි හැම දෙයක්ම අත්දකින්නේ අන්තිමට විඥානය පහළ වෙන්නේ අපේ හිතේ. විඥානය කියන්නේ හිතට. හිතට තමයි දැනෙන්නේ. ඒ දැනනම ඒ හිතම තමයි හිතන්නේ දැනිච්ච දේවල් ගැන. හැබැයි එක්තරා දැනීමකට තමයි නිවන දැනෙන්නේ. විඤ්ඤෝ කියලා කියන්නේ විඥානවන්තයට දැනන අයට. එතන දැනන අය කියලා ඉන්ද්‍රියෙන්ට දැනන අයට නෙවෙයි, අතීන්ද්‍රිය ඥානයෙන් දැනන අයට විඥානවන්ත. වේදිතබ්බෝ විඤ්ඤෝ කියලා බුද්ධ ධර්මයේ බුදුහාමරගේ දේශනාවල තේරුම් ගන්න පුළුවන්. ඉන්ද්‍රියෙන් ඉක්මා ගිය ප්‍රඥාවකින් ඇත්ත දැනගන්න පුළුවන් ඇත්තන්ට. එතෙක් අපි දකින්න මං කලින් කිව්වා හිතෙන් සකස් වෙච්ච සංකත ධර්ම. නිබ්බාණ කියන්නේ ඒ සංකත ධර්ම වලින් හිස් වෙච්ච. නිවන හඳුන්වන්න රහතන් වහන්සේලා අත්දැකීම නිවන හඳුන්වන්න සංයුත්ත නිකායේ 4 වෙනි කාණ්ඩයේ 120 පිටුවේ තියෙන ශුන්‍ය ලෝකයේ සූත්‍රයේදී ඒ වගේම කුද්දක නිකායේ 44 පිටුවේ තියෙන අරහත් වර්ගය රහතන් වහන්සේලා සාක්ෂාත් කරගන්න අසංකත ධාතුවක් කරන නිවන හඳුනන්නේ ශුන්‍යතෝ අනිමිතෝ කියලා. ශුන්‍යතෝ කියන්නේ ශූන්‍ය, භෞතික සියල්ලගෙන්ම අත්මිදුණු නැති, භෞතික කිසිවක් නැති. භෞතික කියන්නේ සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වෙන කිසිවක් නැති තත්ත්වයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ භෞතික ක්‍රියාකාරකම් හතරක් ප්‍රධාන. ඒ ක්‍රියාකාරකම් රහිත තත්ත්වයක් තම ශුන්‍යතුව කියලා නිබ්බාණ කියලා හඳුන්වන්නේ. ඒ ලෝකේ තමා හෝ තමාගේයි කියලා කියන කිසිවක් නැහැ කියන එක ශුන්‍ය ලෝක සූත්‍රයේදී කියනවා. සංයුත්තිනිකායේ 4 වෙනි කාණ්ඩයේ 120 පිටුවේ තියෙන 122 තියෙනවා. ශුන්‍යං අත්තේනව අත නියෙනවා. මමයේ මාගේ කියන්න පුළුවන් කිසිවක් එනිවෙන්නේ. මාගේ කියන කිසිවක් නැති බව, මාගේ කිය හැකි කිසිවක් නැති බව ආબોධ වෙන්නේ. ඒ ඇත්ත ආબોධ වෙන්නේ සෝවාන් වෙනකොට. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කියලා. සක කියලා කියන්නේ තමාගේ කාය කියන්නේ ගොඩ කියන අදහස් තියෙන. ජන කාය කියන්නේ ජන සමූහයක්. මගේ කියලා හිතෙන් අල්ලගත්ත ගොඩක් තියෙනවා. මගේ අම්මා, මගේ තාත්තා, මගේ භාර්යා, මගේ දරුවෝ, මගේ ඩෙකඩම්, මගේ දේපල, මගේ මිනිවල්ලා, මගේ ප්‍රසිද්ධිය ආදී වශයෙන් මගේ කියලා අල්ලාගත්තද. ඒ කිසිවක් මගේ නොවන බව අවබෝධ වෙන එක තමයි සක්කාය දිට්ඨිය නැති වෙන කියලා කියන්නේ. ඒවා මයිට අයිති නැහැ. ඒවා ඇති වෙනවා, ඒවා නැති වෙනවා. ශෙන බංගුරයි. දැනෙනවා දැනිච්ච ගාම ඒ දැනිච්ච දේ නැති වෙනවා. ක්ෂණ බංගුරයි. හැම චිත්තක්ෂණයක්ම ඇති වෙලා නැති වෙනවා. චිත්තක්ෂණ වලින් දැනින්නේ. එනිසා අන්තිමට දැනෙන්නේ මොකද්ද? දැනෙන්නේ කිසිවක් නැහැ. අල්ලගන්න පුළුවන් දෙයක්වත් නැහැ. අතාරින්න පුළුවන් දෙයක්වත් නැහැ. විතරාගී කියන්නේ අල්ලගන්න පුළුවන් දෙයක් නැහැ කියලා අවබෝධ වෙන එකට. විචි දෝෂී කියන්නේ අතාරින්න පුළුවන් දෙයක් නැහැ කියලා අවබෝධ වෙන එකට. ඒ දෙකම අවබෝධය කියන්නේ ඇත්ත අවබෝධ වෙනවා. ඒ ඇත්ත අවබෝධ වෙන තමා කියන්නේ විත මොහි තත්ත්වයේ කියලා හිතේ. එනිසා ඒ ශුන්‍යතාව කියලා කියන්නේ තමා හෝ තමාගේ කියයි කිසිවක් නැති තත්ත්වයක්. ඒ කියන්නේ එහෙම කිසිවක් නැහැ කියලා කියන්නේ හිද්දටවත් ඉන්ද්‍රියන්ටවත් බාහිර ඉන්ද්‍රයන්ටවත් හිතටවත් කිසිවක් දැනෙන්නේ නැති තත්ත්වයක්. ඉන්ද්‍රියන් නිද්‍රෝපගත වෙන තත්ත්වයක්. ඒක ජීවිත කාලය තුළ සිද්ධ වෙන්නේ සංඥාව වේදයිත නිරෝධ සමාපත්තියේ සමයදිච්ච වෙලාවේදී.
සංඥා කියන්නේ ඉන්ද්‍රියෙන් ලැබෙන සංඥා. ඉන්ද්‍රියෙන් දෙන සංඥා. ඉන්ද්‍රියෙන් සංඥා දෙනකේ ඉන්ද්‍රිය සංඥා කියලා කියන්නේ ඉන්ද්‍රියෙන් දැනෙන අඳුනා ගන්නවා මතක සටහන් වල. මේ මතක සටහන් කියන්නේ මානකලිකව මායාවල් කියලා. ඒ ඉන්ද්‍රිය සංඥාවල් ඒ මායා ලෝකේ දුරු මුළුමනින් දුර වෙනවා. සංඥා වේදයිත නිරෝධ සමාපත්තියදී. මතක සටහන් කියන්නේත් මායාවක් ඇත්ත කවේ පේන. ඒ මතක සටහන් නිසා සකස් කරගන්න ලෝකයත් මායාවක් ඇත්ත කවේ පේන. ඒ වුණාට කිසිවක් නැති වුණාට කිසිවක් නැති දෙයක් තියෙනවා කියන එක බුදුහාඳුරෝ අජාසුත්‍රයේදී කියලා තියෙන අජාසුත්‍රයේ තියෙන කුන්දගිනක 366 පිටුවේ අත්ති භික්කවේ අජාතං අභූතං අකතං අසංගතං කියලා. ඒ වගේම ඒක සඳහන් වෙනවා නිබ්බාන සූත්‍රයේදී. නිබ්බාන සුඛ සූත්‍රයේ සඳහන් වෙනවා නිබ්බාන සුඛ සූත්‍රයේ තියෙන අංගුත්තරනිකාය 5 වෙනි කාණ්ඩ 476 පිටුවේ සුඛං යදෙත්ත නත්ති වේදයිත පරම සුවයයි කියලා කියන්න පුළුවන් යමක් දැනෙන්නේ නැත්නම්. යමක් දැනෙන්නේ කියලා කියන්නේ ඉන්ද්‍රයන් පීඩාවට පත් වෙනවා. ගට්ටියති පිළීති කියලා. රූප කියලා සද්ද රූප hari, ගන්ධ රූප hari, පොට්ටබ රූප hari දැනෙන්නේ. ඒ නිමිති ගැටියෙති පිළීති කියලා කියන්නේ රූප එයාට රූප කියලා කියන්නේ ගැටීමෙන් ඇතිවන පීඩාව. ගැටීමෙන් පීඩාවට පත් වෙන මොකද්ද? ඉන්ද්‍රිය. ඉන්ද්‍රියක කියන්නේ ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇහැ. ඇහි රූපයෙන් එන ආලෝකතාංගයක් ගැටුණාම ඒ ඇහැ පීඩාවට පත් වෙනවා. ඒ පීඩාවට පත් වීම කියලා කියන්නේ තියෙන සත්‍ය වෙනස් වෙනවා. එතන රූපයක් මැවෙනවා. අපි අත්දකින රූප මුලින්ම මැවෙන්නේ හිතේ. අපි අත්දකින ශබ්ද මැවෙන්නේ අපේ කනේ. බීරණ ශබ්ද ඇහෙන්නේ නැති බීරෙන් කන් වල ශබ්ද මැවෙන්නේ නැති හින්දා. අන්ධයන්ට පේන්නේ නැති එයාගේ ඇස්වල අපිට දැනෙන රූප මැවෙන්නේ නැති හින්දා. හෙම්බිරිස ඇවිදිනාම ගන්සුන් දැනෙන්නේ නැති ඒ ගන්සුන් ද අපේ නාසවල හැදෙන්නේ නැති නිසා. ඒක උනගත්තාම රහ දැනෙන්නේ නැති යමක ඒ අපේ දිවේ රස හැදෙන්නේ නැති නිසා. ඒවට ආයතන කියලා කියන්නේ ඒවා තමයි ඒ ඉන්ද්‍රියන් තමයි ඒවා අධිපති. ඇහැ අධිපති රූප වලට. කන අධිපති ශබ්ද වලට. නැහැ අධිපති ගන්ධ වලට. දිව අධිපති රස වලට. ඒවා නිර්මාණය වෙන්නේ ඒ ආයතන වල. හැබැයි දිවට රස නිර්මාණ කරන්න පුළුවන් වුණාට ශබ්ද නිර්මාණ කරන්න බෑ. රූප නිර්මාණ කරන්න බෑ. ගන්ධ නිර්මාණ කරන්න බෑ. ඒ එක එක ආයතන වලට එක එක දේවල් වලට අධිපතිකම් දක්වන්න පුළුවන්කම තියෙනවා. ඒකයි ඒවට ඉන්ද්‍රියක් කියලා කියන්නේ. ආයතන කියන්නේ නිර්මාණ ක්‍රියාවට. ඉන්ද්‍රිය කියලා කියන්නේ ඒවැ දක්වන අධිපතිකම් වලට. මේ නිසා අපි ලෝකේ කියලා අත්දකින්නේ මේ බඹයක් පවනවන අපේ ශරීරය තුළ ඉන්ද්‍රියන් දෙන සංඥා උඩ අපේ හිතේ මැවෙන ලෝකේ. ඒ ඉන්ද්‍රිය ඒ සංඥා කියලා අඳුනා ගැනීම. රූප වේදනා සංඥා කියලා කියන්නේ ඒ ඇහැට කනට නැහැට ජනිතදී මොකද්ද කියලා පරණ මතටහන් ගොඩ අඳුර ගන්නවා. ගාහකේ ගලක් ආදිවාසී අඳුර ගන්න හිතට දැනෙන දේවල් වල අම්මා තාත්තා ආදිවාසී අඳුර ගන්නවා. ඒ අඳුරගත්ත දේවල් අඳුර ගන්න පුළුවන් වෙන්නේ පරණ මතටහන් අවදි වුණාම. ඒ මතටහන් අවදි වෙනකොට එක ඉන්ද්‍රියකින් සංඥාවක් ලැබුණත් දැනීමක් ලැබුණත් හිතට මතරතරා වදිනට පංචේන්ද්‍රයම අවදිනවා. පංච ද්වාරා වර්ජනය කියන්නේ ඒකයි. ධානයක් වශයෙන් ගත්තොත් අම්මගේ රූපේ දැක්කහම ඒ රූපේ හිතේ මැවෙනවා.
අම්මගේ ගඳ සුවඳ නැහැට දැනෙනවා. අම්මගේ වෙන කෑමල රහ දිවට දැනෙනවා. ඒ කියන්නේ අපි යමක් හිතන්නේ ඒ විදිහට යමක් දැනුනහම පංච ද්වාරයෙන්ම ආර්ජණය වෙලා. ඊළඟට ඒවා පිළිබඳ බලාපොරොත්තු තියෙනවා. ප්‍රසන්න නම් තියාගන්න හිතෙන, අප්‍රසන්න නම් අයින් කරගන්න හිතෙනවා. රහත් වෙනවා කියලා කියන්නේ දැන් දේවල් කියන්නේ දැන්මින් ඉන්න පුළුවන් කමට, ඒවා කියන්නේ ප්‍රසන්න කියලා හැරෙන්නවත් අප්‍රසන්න කියලා ගැටෙන නැති තත්ත්වයක් ඇති වෙන එකට. විතරාගී විත දෝෂී හිත් කියලා කියන රහතන් වහන්සේලා ඒවගේ චිත්ත ස්වරූප. හැබැයි ඒවට දැනෙනවා. දැන් විතරකින්ද දැන දේවල් අඳුරා ගන්න පුළුවන්. සංඥාව වේදයිත වෙනවා. ඉන්ද්‍රයන් දෙන සංඥා ඉන්ද්‍රයන් දැනුණාම ඉන්ද්‍රයන්ගේ අඳුරගන සංඥා මාර්ගයේ ඒ අඳුරගත් දේවල් හිතින් දැනගන්නවා, වේදයිත වෙනවා. රහතන් වහන්සේලාට වේදයිත වීම තියෙනවා. හැබැයි විඥාන බීම නැහැ. කාන්දන් නැහැ, විද්‍යුත් මාර්ගයේ පමණක් දැනෙනවා රහතන් වහන්සේලාට. මේ විදිහටයි රහතන් වහන්සේලා තේරුම් ගන්නෙ අපිට දැනෙන මුළු ලෝකෙම ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන සංඥාවට මැවෙන මායාවක් කියන එක. ඒ ඇත්තා බොදුනව තමයි ඒ ලෝකෙට තියෙන කැමැත්තත් අකමැත්තත් දෙකම නැති වෙන්නේ. ඒ ලෝකේ පී දේවල් වලට කැමති වුණ තමයි රාගය කියන්නේ, අප්‍රිය දේවල් අකමැති වුණ තමයි දෝෂය කියලා කියන්නේ. ඒ දෙකම තම හේතු වෙන ඇත්ත නොදැනීමේ තියෙන මුලාවට තමයි මෝහය කියලා කියන්නේ. බුද්ධ භාවයේදී සත්‍ය අවබෝධයට පත් වෙනවා කියන්නේ ඒ රාග දෝෂ මෝහ තුනම නිරුද්ධ වීමට. ඒ තත්ත්වයට පත් වුණාම පහළවෙනි යථාභූත ඥාන දර්ශනය. හිතේ මවා ගන්නෑ, සංකත නෑ, සකස් කරගන්නෑ. ලස්සන ගෑල්ලමක් දැක්කාම ඉලන්දාරි හිතන වගේ මං එයා කවදාද කතාත් බැඳ ගන්න ඕනෑ කියලා එහෙම සිතුවිලි පහළ වෙන්නේ නෑ. අනාගත බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ. අතේ දැක්කාම එයා විනාශ කරන්න ඕනෑ කියලා අනාගත බලාපොරොත්තුක් ඇති වෙන්නේ නෑ. ඇති කරගන්න ඕනව නැති කරගන්න කියලා හිතන්නේ. ඒ වැටි එමය කියලා දැනෙනවා. ඒකට කියන්නේ යථාභූත ඥාන දර්ශනය කියලා. ඒ වගේම ඒ ඇත්තන්ට ලැදලදී සතුටු වෙන්න පුළුවන් කම දෙන යථාලාප සන්තුෂ්ටි කියලා කියන්නේ ඒකයි. ඒකයි බුදුපත්තේ බුදුමහරහතන් වහන්සේලා ගියක් ඉස්සරහා පාත්‍රය තියාගෙන හිටගෙන ඉන්න ටික වෙලාවක් ලැබුණ ගන්නවා නොනන් නිකන් ඉන්නවා යනවායි කියලා. ලැබුණයි කියලා විශේෂ සතුටකුත් නොලැබුණයි කියලා විශේෂ දුකකුත් නැහැ. ඒ ඇවිදිහට ඉන්නේ එක හේතුවක්. ඒ ඇත්තන්ට දානයක් පූජා කරලා පින් රැස් කරගන්න සාමාන්‍ය පොදු ජනතාවට උදව් කරන්න කියන හිතේ. ඒ වගේම තමාගේ ශරීරයේ ඇති වෙන පීඩාවල් නැති කරන චේතනාවයි. ඒව රසවිඳින්නේ නෙවෙයි, ඒ පීඩාවල් නැති කරන්න. ඒ ශරීරයේ ඇති වෙන පීඩාවල් නැති කිරීම තමයිගේ වගකීමක්. ඒ තමයිගේ වගකීම ඉටු කරන්නේ. ඒ වගකීම ඉටු කරන්න උපයන්නේ නැහැ ලැබුණු ගන්නවා කියලා ඉන්නවා. ලැබෙන දේ සතුටින් පිළිගන්නවා. නොලැබුණොත් ඒකත් සතුටින් පිළිගන්නවා. ඒක මගේ ලැබීම, ඒක මගේ නොලැබීම කියලා තීරුම් ගන්නවා. අන්න ඒගේ මානසිකත්වයක් තමයි සත්‍ය අවබෝධයට පත් වෙච්ච ඇත්තන් තුළ තියෙන්නේ. බෞද්ධ කියලා කියන්නේ බුද්ධ භාවය යුක්ත ඇත්තන්ට. බුද්ධ භාවය කියන්නේ බුද්ධකම කලි කිව්වා ඇත්ත අවබෝධ වූ කියන තත්ත්වය. බෞද්ධයන් බොහෝ විට ඇත්ත අවබෝධ කරගන්නේ සාක බුද්ධත්වයෙන්. බුදුහාඳුරු බුද්ධවල අහලා මේක තමයි ඇත්ත කියන එක තේරුම් ගන්නවා. අනිත්‍ය දුක අනාත්මද අවබෝධ කරගන්නවා එක. ඒ වගේම අත්දැකීමෙන් ඒ කියන්නේ පසේ බුදු කියලා, පච්චේක බුද්ධ කියලා, පත්‍යං වෙලා තමයි දැනලා අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගත්ත හැම කෙනෙකුටම බෑ තව කෙනෙකුට ඇත්ත අවබෝධ කරවන්න. කලාතුරකින් කෙනෙක් පාලුණා ඒ තමන්ට දැනිච්ච ඇත්ත අනිත් අයට අවබෝධ කරගන්න. එයාට කියන සම්මා සම්බුද්ධ කියලා.
ඒ හැම බුදුරෙකුටම දැන ඇත්ත තමයි මොකද්ද මං කලින් කිව්වේ. රෝහිත සූත්‍රෙ කිව්දි බ්‍යාමත කලබලේ පඤ්ඤාපි මෙලෝකංච. අපි අද්දකින් ලෝකේ තියෙන අපෙන් පිට නෙවෙයි අප තුළමයි. ඒ මෙවැනි අප තුළමයි. ඒ මෙවැනි එක සංස්කාර රැස් කිරීමක්. මෙවැනි දේවල් කියන සංකත කියලා ඒ සංකත රැස් කිරීම තමයි සංකාර කියන්නේ. සංකාර කියන මෙල් සකස් කරගන්නේ හිතලා. හිතන එකටයි සංකාරගත කියලා. හිතරින් අතරින් ඉච්චම සිද්ධ වෙන්නේ ප්‍රාත්‍යච්ච වෙලාවට. විසංකාරගතං චිත්තං කියලා ප්‍රථම බුද්ධදානිදී බුද්ධච්ච වෙලාවේදී හිතේ මොකද සකස් කරන්නේ. හැබැයි දැනෙදේ දැනුමින් ඉන්න පුළුවන්කම තියෙනවා. කැමති වෙන්නේ නැහැ, අකමැති වෙන්නේ නැහැ. ඒ හිත විතරගේ විත දෝෂි. ඒකට හේතු මොකද? ඇත්ත ඇත්තටි අපි දැනනවා. යථාභූත ඥාන දාසය තියෙනවා. ඒකට කියන විත මොහ චිත්ත ස්වරූපය කියලා. ඇත්ත දැනන චිත්ත ස්වරූපය. ඒ සත්‍යෙටපත් වෙනාම තමයි අපි අත්දකින ලෝකයේ හිතේ මැවෙන මායාවක් කියන එක අවබෝධ වෙන්නේ. මනෝ සිතා මනෝමය කියලා අවබෝධ වෙන්නේ. හිත නිසා තමයි ඒව හැදෙන්නේ. හිත නැති වෙන එක තමයි නිවන් දැකීම කියලා කියන්නේ. හිත නැති වෙන එක කියන්නේ දැනන ගතිය නැති වෙනවා. හිතන ගතිය විතරක් නෙවෙයි දැනන ගතිය. සංඥා වේද නිරෝධයේදී තාවකාලික වශයෙන් සිද්ධ වෙනවා. පිරුණම් පෑම සදාටම ගත සිත දෙකම නැති වෙලා දැනීම මුළුමනින්ම නිරුද්ධ වෙනවා. එතකොට ඇති වෙන හිස් බවක් කිසිවක් දැනින්නේ නැහැ. ඒ ශූන්‍යත්වයට තමයි නිවන කියලා කියන්නේ.